අපි දැන් විමසන්නේ ස්වාමින් වහන්සේගෙන් වර්තමාන දෙමව්පියන් දරුවන්ට බොහෝ විට කියලා දෙන්නේ මේ ජීවිතයේ මේ ලැබලා තියෙන ශරීරයත් ඒ ලැබෙන අවස්ථාවන තෘප්තිමත් කරගන්න හැටි විතරයි පෙන්වලා දෙන්නේ ඒ ටික විතරයි දරුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය සකස් කර දෙන්න දෙමව්පියන්ට එච්චර උනන්දුවක් නැහැ මේ තත්වය වෙනස් විය යුතුයි නේද ස්වාමින් වහන්සේ එහෙනම් දෙමව්පියන් දරුවන්ට ආදර්ශමත් වෙන්න ඕන නෝනා ආදර්ශමත් වෙන්න දෙමව්පියන් ආදර්ශය තුල ඉන්න එපැයි නුඹ දෙමාපියන්ටත් දැන් විවේකයක් නැහැනේ දෙමාපියන්ටත් ධර්මයක් තුලට යන්න පන්සලකට යන්න ආගමික කටයුත්තකට සහභාගි වෙන්න එවැනි දෙනෙකුට දෙමාපියන්ටත් විවේක නැහැ දරුවන් නිසාම දෙමාපියනුත් විවේකය අහිමි කරගෙන ජීවත් වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන ඔබ පුතෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ පුතා උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා දුවෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ එහෙම දුව වේලුකණ්ඩ කී නන්ද මාතාව වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඒතොර වර්තමානයේ කවුරු හරි අම්මා කෙනෙක් මෙතෙන්ට ආවොත් එහෙම දරු සම්පතක් බලාපොරොත්තු වෙන්න අපි ඒ අම්මට කිව්වොත් ඔබ ඔය ප්‍රාර්ථනා කරන දරුවා වේලුකණ්ඩකේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා ඒ අම්මා අපිට hina වෙන්න ඕන. තේරුණාද? ඒ අම්මා hina වේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න යම් හේතු ධර්මයක් ඇතුවයි. මොකද ඔබ ප්‍රාර්ථනා කරන දරුවා වේලුකණ්ඩකේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ දරුවා තබන පියවරක් පියවරක් පාසා සුගතිය දිශාවටයි ගමන් කරන්නේ නෝන. ඒ වගේම මේ දරුවා මේ වර්තමාන සමාජය තුල මතුවෙන මේ ජනප්‍රිය චරිතයන් මගේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කළොත් ඒ දරුවා තබන තබන පියවරක් පාසා දුගතිය දිශාවටයි ගමන් කරන්නේ නෝන. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අම්මලා එකක් අවබෝධ කරගන්න ඕනේ දරුවන්ට අපි ඉගෙනවීම පමණක් මුල් කරගෙන ජීවත් වුණොත් මේ ಗುಣධර්ම ධර්මයෙන් ධර්මය ගැන කියලා දෙන්නේ නැතුව ඒවට යොමු කරන්නේ නැතුව ජීවත් වුණොත් ඒ දරුවන් ලොකු වෙලා නෝන කවදාකවත් ඔය අම්මා තාත්තලාට සලකන්නේ නැහැ අම්මා තාත්තලාට කවදාකවත් සලකන්නේ නැහැ නෝන තේරෙනවද මොකද ඒගොල්ලන්ට ඊදාදාල් ಗುಣධර්ම කියලා දීලා නැහැ ඒගොල්ලෝ අධ්‍යාපනය කරේ මුදල් කරේ රැකියාව කරේ ව්‍යාපාරය කරේ යොමු කරන ගමනක් තමයි ඒගොල්ලෝ පුරුදු කරලා තියෙන්නේ ඒ නිසා අම්මලා මේ මොහොතේ දරුවන්ට මේ අධ්‍යාපනයටම කොටු කරමින් මේ ගෙන යන ජීවිතේ අකුසල් විපාක ඔය සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම කවදා හරි විපාකෙට සකස් කරගන්නවා මේ ජීවිතේ මේගොල්ලන්ට විපාකෙට සකස් කරගන්නවා මොකද ඒ දරුවන් මේ මොහොතේ මේ අධ්‍යාපනයට බැඳිලා ජීවත් වෙනවා වගේම ඒ අධ්‍යාපනයේ අරමුණ පරමාර්ථය මොකද්ද මුදල් කියන කාරණේ ඒ නිසා අවසානයේදී ඒගොල්ල ලොකු මහත් වෙලා ඒගොල්ල දුවා දරුවාට වුණාට පස්සේ ඒගොල්ල මුදල් කියන කාරණේ උදෙසා හබා යනවා මිසක් කවදාකවත් අම්මා තාත්තා පිළිබඳ හිතන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ අපි දරුවන්ව ධර්මයේ තුලට ඒ අධ්‍යාපනයේ පමණක් යොමු කරන්නේ නැතුව ධර්මයේ තුලට ගුණධර්මයන් තුලට අපි යොමු කරගත්තේ නැත්නම් එහි විපාකයන් නොනා ඒ අම්මලා තාත්තලාටත් අනාගතයේදී විඳින්න සිද්ධ වෙනවා. ඒක අද හෙට වෙන්නේ නැහැ. නමුත් ඒක කවදා හරි දවසක ඒ දෙමාපියන් වයෝ වෘද්ධභාවයට පත්වද්දී දෙමාපියන්ටත් වඩා ඒගොල්ලෝ හිතන්නේ මුදල් කියන කාරණේ තුල හබා යන්න. ඒ නිසා ඒ වේ විපාකයන් සමාජය අත්විඳිනවා නෝනා. ඒ නිසා ඔය සිද්ධ වෙන දේවල් වලින් කවදාක්වත් අනතුරක් නොවි කාටවත් බේරෙන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ඔය අනතුරු අප්‍රමාණව අනාගතයේදී සමාජයට මුහුණ දෙන්න වේවි. ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕනේ ලෝකේ නිවැරදි කරන්න අපිට බැහැ. ඒ නිසා තනි තනිව අපේ දරුවන්ට අධ්‍යාපනය වගේම මේ ಗುಣධර්ම ධර්මයේ පැත්තත් කියලා දීලා ගුණාත්මක සමාජගුණ පුරවැසියෙක් හැටියට ඉස්සරහට ගන්න අපි දක්ෂ වෙන්න. මුකුත් මේක අත්වල බැඳගෙන යන්න බෑ නෝනා. තම තමන්ගේ දරුවන් උදෙසා තම තමන් මේ මාර්ගය කියලා දෙන්න දක්ෂ වෙන්න. එහෙම නැත්නම් ඉතින් අනාගතය කියන්නේ වැඩිහිටියන්ට දෙමාපියන්ට වෙන්න තියෙන යුතුයකම් වගකීම් අප්‍රමාණ පිළිහිමටපත් වෙන සමාජයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ මොකද දරුවාව අපි ඒවට යොමු කරන්නේ නැහැ අධ්‍යාපනයටයි යොමු කරන්නේ අධ්‍යාපනයෙන් යොමු කරන්නේ මොකද මුදල් කියන පරමාර්ථය මුල් කරගෙන ඒ නිසා ඒගොල්ලෝ ලොකු වුණාට පස්සේ මුදල් පසුපස හබා යනවා මිස අම්මා තාත්තා කියන කාරණේට සලකන්න කවදාකවත් ඒගොල්ලෝ මෙයා වෙන්නේ නැහැ ඒ නිසා ළමා කාලේදී අපි දරුවන්ව එවැනි ගුණධර්ම වලට යොමු කළේ නැත්නම් එහි විපාකයන් අනිවාර්යයෙන්ම දෙමාපියන්ට වයසට ගිහිල්ලා මුණ දෙන සිද්ධ වෙනවා